මේ රටේ ඓතිහාසික මැතිවරණයකට මාර්තු 9 වෙනිදා දැන් දින නියම වෙලා තියෙනවා. ඉතින් අපි දන්නවා තාමත් මේ මැතිවරණ තියනවද නැද්ද කියලා දෙගිඩියාවකින් ඉන්න අයත් ඉන්නවා. ඒකට හේතුවක් තියෙනවා. මොකද අපේ රටේ මැතිවරණයක් කල් දාන්න ආණ්ඩුවක් ඉතාම බලහත්කාරී ලෙස කටයුතු කරපු අවස්ථාවක් මේක. මේ පවත්වන නියමිත මැතිවරණේ නොපවත්වා ඉන්න කරන්න පුළුවන් හැමදේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ කරනවා. ඒ වගේම එයාව බලයට ගෙන ආපු පොදු ජන පෙරමුණේ දැන් ජනතාවට එපා වෙලා තියෙන පොහට්ටුවේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොමලා හැමදේම කරනවා. ඒ නිසා ජනතාවටත් යම් සැකයක් දෙගිඩියාවක් තියෙන්න පුළුවන් මේ ඡන්දේ තියනවද නැද්ද කියලා. අපි ඔබට එක දෙයක් කියන්න ඕන සහතික ලෙසම මාර්තු 9 වෙනිදාට පළාත් පාලන මැතිවරණේ තියනවා තියනවා විතරක් නෙමෙයි මාලිමාව අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. ඒක ඔබ හොඳින් දැනගන්න. මොකද ඒකට හේතුව දැන් මේ මැතිවරණේ ආණ්ඩුව දිනන මැතිවරණයක් නා. රාජපක්ෂ කණ්ඩායමට ජයග්‍රහණයක් ගේන මැතිවරණයක් නා. රනිල් වික්‍රමසිංහට චුට්ටක් හරි මන්ත්‍රී ධූර ලැබෙන මැතිවරණයක් නම් මේක කල් දාන්න හදන්නේ නැහැ. එහෙනම් ඒගොල්ලෝ මේක කොහොම හරි තියන. නැති සල්ලි හොයලා හරි තියන. සල්ලි මවලා හරි තියන. එතකොට මැතිවරණය කල් දාන්න දඟලන දඟලිල්ලෙම තේරෙනවා දඟලපු දඟලිල්ලෙ. දැන් කල් දාන්න බෑ. දඟලපු දඟලිල්ලෙන් තේරෙනවා රනිලුත් පරාදයි රාජපක්ෂ නඩයත් පරාදයි. ඒගොල්ලෝ ඡන්දය පටන් ගන්නකොටම පරාජය බාරගෙන අවසානයි. දැන් මේ මැතිවරණදී කවුද වැඩිපුරම කැන්වසින් යන්නේ? කවුද එළියට බහලා ඡන්දය කරන්නේ? මේ ජාතික ජන බලවේගය අපි ඕගොල්ලෝ. මේ වගේ රැස්වීම් තියෙනවා, ජනහමු තියෙනවා, සාකච්ඡා පවත්වනවා. අපේක්ෂකයෝ මං හිතන්නේ අපේ පළවෙනි වටේ දෙවෙනි වටේටත් දැන් කිට්ටු වෙන්න කැන්වසින් යනවා. අනික් කට්ටිය තාම නැහැ. එක්සත් ජාතික පක්ෂය අය විතරක් නෙමෙයි සමගි ජන බලවේගය අයත් රනිල් මහත්තයා ඡන්දේ කල් දාලා දෙයිද කියලා බලාගෙන ඉන්නේ. ඔව් ඒගොල්ලෝ කියනවා. ඇයි ඇයි කන්වසින් යන්නේ නැති කියලා ඇහුවන් පස්සේ කියන්නේ මේ ඡන්දේ තියෙන්නේ නැහැ. ඒකින්ද යන්නේ නැහැ. හොට්ටුවයි කියන්නේ මොකක්ද දන්නවද? ඒගොල්ලෝ කියන්නේ අපිට යන්න දෙයක් නැහැ. උඩින්ම ගොඩලු. ඔව්. එහෙම කියන්නේ උඩින්ම ගොඩ යනවා. ගොඩ යනවා අනිවාර්යයෙන්ම හිගන්න. ඒගොල්ලෝ ගොඩ යනවා. ඡන්දේ දිනන්නේ නැහැ. ගොඩ යනවා. සමහර සභාපතිවරු ඉල්ලන්නේත් නැහැ. නගරාධිපතිවරු ඉල්ලන්නේත් නැහැ. මොකද ඒගොල්ලෝ ගොඩ ගිහිල්ලා. ඡන්දෙට කලින් මේගොල්ලෝ ගොඩ ගිහිල්ලා. ඔව් එහෙම ඉන්නවා. සමහර සභාවල් දුප්පත්. බලන්න හොඳටම රාජ්‍යයේ සභාව දුප්පත්. සභාපති පෝසත්. එහෙම තියෙනවා. හුඟක් තැන්වල. හුඟක් තැන්වල සභාව දුප්පත්. සභාවේ සල්ලි නැහැ. හැබැයි සභාපති පෝසත්. එකකයක් තියාගෙන සභාවට ආපු කෙනා කිවල් හතරක් හදලා. එක ගල්කොරියක් තිබිච්ච සභාපතිට ගල්කොරි හතරක් පහක් තියෙනවා. එක ට්‍රැක්ටරයක් තිබිච්ච සභාපතිට ට්‍රැක්ටර ගොඩක් තියෙනවා. සභාපති පෝසත් සභාව දුප්පත්. අහන්න දෙයක් නෑ නේද? සභාව දුප්පත් වෙන අහන්න දෙයක් නෑ. මොකද සභාපති පෝසත් කියන්නේම සභාව දුප්පත්. ඒක හරි. එහෙම ගොඩ කියපු කට්ටිය ඉන්නවා. ඒකින්ද මේ මැතිවරණ ඇවිල්ලා තියෙන්නේ සභාපතිලට ගොඩ යන්න නෙමෙයි. මේ මැතිවරණ ඇවිල්ලා තියෙන්නේ පළාත් පාලන ආයතනය ජයග්‍රහණය කරන වගේම ගමත් ගොඩ ගිහිල්ලා රටත් ගොඩ යන්න මාලිමාව දිනවන්න. ඕකයි. ගමත් ගොඩ යන්න රටත් ගොඩ යන්න මාලිමාව දිනවන්න. මේ මැතිවරණ ඇවිල්ලා තියෙන්නේ. මේක අතිවිශිෂ්ට අවස්ථාවක්. මේ මැතිවරණ විශේෂත්වයක් තියෙනවා. මොකද හේතුව අපි මේක සලකන්නේ නැහැ ගමේ ඡන්දයක් පුංචි ඡන්දයක් හැටියට. පුංචි ඡන්දයක් කරනවා අපිට මෙච්චර දඟලන්න ඕනක් නැහැ. මොකද මේ මැතිවරණේ තියෙන්නේ පුංචි ඡන්දයක් ගමේ ඡන්දයක් හැටියට නෙමෙයි. මේ මැතිවරණේ තියෙන්නේ රට ගොඩ යන මැතිවරණයක් හැටියට. මේක ගමත් ගොඩ යන රටත් ගොඩ යන මැතිවරණයක් බවට පත් කරගන්න ඕන. ඇයි අපි එහෙම කියන්නේ? අද රට පාලනය කරන පාලකයාම පිළි අරගෙන ඉවරයි. මේ රට විනාශ කරලා ඉවරයි කියලා. රනිල් රාජපක්ෂ අදත් කියනවා රටේ ආර්ථිකය නැත්තඩම නැති වෙලා වැටෙන්න තියෙන අඩියටම පතුලටම වැටිලා තියෙන්නේ කියලා. වැටිලා නෙමෙයි තියෙන්නේ වට්ටලා තියෙන්නේ. මේක වැටිච්ච රටක් නෙමෙයි. මේක වැටෙන්න කිසි හේතුවක් නැහැ. මොකද හේතුව අපි කවුරුත් දන්නා මේ රටේ දිස්ත්‍රික්ක 25ක් තියෙනවා.
ඒ දිස්ත්‍රික්ක 25ම රටවල් 25ක් තරම් විවිධත්වයක් තියෙනවා. වෙන රටක තියෙන විවිධත්වය අපේ ගමක තියෙනවා. නැද්ද කියන්නකෝ. වෙන රටක් වගේ තමයි අපේ ගමක්. කුෂිකර්මාන්ත ගත්තොත් හැමතැනම කුෂිකර්මාන්ත තියෙනවා. දැන් මේ නෙඩෝල් පිටියේ තියෙන කර්මාන්ත වගාවන් නෙමෙයි මාතර තියෙන්නේ. මාතර තියෙන දේ නෙමෙයි ගාල්ලේ තියෙන්නේ. ගාල්ලේ තියෙන දේ නෙමෙයි නුවරඇලියේ තියෙන්නේ. නුවරඇලියේ තියෙන දේ නෙමෙයි මාතලේ තියෙන්නේ. බදුල්ල තියෙන්නේ අම්පාරේ තියෙන්නේ. මේක එතකොට මොකද්ද? වෙන රටක මෙහෙම නැහැ. වෙන ඕන රටකට ගිහිල්ලා බැලුවොත් අපි දන්නවා තියෙන එක ජාතිය ඒවා තමයි. ගහකොළ තියෙන්නේත් එක ජාතියට. එක විදියයි. හදලා වැවුවොත් මිසක අමුතුවෙන් වැවෙන්නේ නැහැ. අපට හදන්න දෙයක් නැහැ ඉබේ වැවෙනවා. නැද්ද කියන්නකෝ? ඉබේ වැවෙනවා. ජෝන් ඩොයිල් කිව්වේ ඒකයි. රොබර්ට් නොක්ස් කිව්වේ ඒකයි. මේ රට ආක්‍රමණය කරපු ආක්‍රමණිකව හැම එකම කිව්වේ මේ රට සුර පුරයක්. මේක කෑම කවදාකවත් අහේනියක් වෙන්න විදියක් නැහැ. මේක ණය වෙන්න ඕන රටක් නෙමෙයි කියලා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කාලේ ඉඳලා කිව්වා මේක සුරපුරයක් කියලා. මේක හැම දෙයක්ම තියෙනවා. මුරුංග ගහ මුරුංග කරලා ඕගොල්ලෝ වවන්නේ නැහැ, වැවෙනවා. සියඹලා ටික වවන්නේ නැහැ, වැවෙනවා. නැද්ද කියන්නකො? මේක හැම දෙයක්ම වවනව නෙමෙයි වැවෙනවා. මේක ඕන දෙයක් වැවෙන රටක්. ඕන දෙයක් හැදෙන රටක්. ජෛව විවිධත්වයක් තියෙනවා, පරිසර විවිධත්වයක් තියෙනවා. මේකේ නැත්තේ මොකද්ද? මේක හැම දෙෙම තියෙනවා. රට වගේ අටගුණයක් විශාල මහ මූදක් තියෙනවා. එහෙම තියදී රටේ මිනිසුන්ට කන්න කෑම වේලක් නැතුව ඉන්නවා. පෝෂණයක් නැතුව තියෙනවා. ඇයියේ? මේ රට වැට්ටුවක්. දැන් 75% නිදහස් උත්සවය සමරන්න හදනවා. මොකද්ද සමරන්න ඉතුරුලා තියෙන්නේ? මොකක්ද මේ රටේ සමරන්න ඉතුරුලා තියෙන්නේ දැන්? බඩගින්න සමරන්න පුළුවන්. බෙහෙත් නැතිකම සමරන්න පුළුවන්. දරුවන්ට අධ්‍යාපන නැතිකම සමරන්න පුළුවන්. ගොවියට පෝර නැතිකම සමරන්න පුළුවන්. රට නෝකෙට ණය වෙලා කියලා සමරන්න පුළුවන්. රටේ ණය බේරගන්න බෑ කියලා සමරන්න පුළුවන්. මන්ද පෝෂණය වැඩි කියලා සමරන්න පුළුවන්. ලෝකේ වැඩිම ගණිකාවන් ළමා ගණිකාවන් ඉන්න රට කියලා සමරන්න පුළුවන්. ලෝකේ තියෙන ලොකුම මත්ද්‍රව්‍ය ගෙනල්ලා බෝ කරන රට කියලා සමරන්න පුළුවන්. නැද්ද? වෙනමක් තියෙන්නේ. මොකද්ද තියෙන්නේ? ඔහේ ඉඳලා හිටලා එකෙක් දෙන්නෙක් කොහේ හරි තරගයකට ගිහිල්ලා බොහොම අමාරුවෙන් බඩ ගින්නේ දුවලා කප් එකක් ගෙනාවොත් ඕක තියෙනවා. නැද්ද කියන්නකෝ? එච්චරයි. ඒ ආණ්ඩුවක් උදව් කළා නෙමෙයි. මේ රටේ කවදාකවත් ක්‍රීඩකයෙක් ජයග්‍රහණය කළා තියෙනවද? ආණ්ඩුවක් උදව් කළා සම්මානයක් අරන් තියෙනවද? නළුවෙක් කවදාකවත් ජාත්‍යන්තරව ආණ්ඩුවෙන් උදව් කළා? චිත්‍රපටියක් හදලා තියෙනවද? කවදාකවත් ආණ්ඩුවෙන් උදව් කළා? ලෝක සම්මානයක් අරන් තියෙනවද? මේ රටේ ආණ්ඩුවෙන් උදව් කළා මොකෙක්වත් නැහැ. ආණ්ඩුවෙන් තියා ප්‍රාදේශීය භාගිකත්වයක් උදව් කළා. ඒව තනි තනි මිනිසුන්ගේ ජයග්‍රහණ. විභාගයක් පාස් වුණොත් ළමේ ඒක තනිම තනි ජයග්‍රහණ. පාස් වුණාට පස්සේ මාළේ දාන්න නම් එනවා කට්ටිය. පිළිගැනීමට එනවා එයාපෝර්ට් එකට. ලකුණු දා ගන්න එනවා. එහෙමනේ. ආසියානු කුසලානේ දිනවල පස්සේ ක්‍රීඩා ක්‍රිකට් කණ්ඩායම ඉස්සරහින්ම ගිහිල්ලා මැච් එක ගැහුවේ ඇමති වගේ අරගෙන එනවා කප් එක. නේද? එහෙමනේ. දිනුවට පස්සේ කප් එක දා ගන්න මැච් මාළේ දා ගන්නවට උදව් කරන්න එකෙක්වත් නැහැ. කල්පනා කරලා බලන්න. දැන් මේ රට වටලා තියෙන්නේ. අද රට ණය කරලා තියෙන්නේ. ඒක මේක වෙනස් කරන්න ඕන. ඒක නිසා අපි කියනවා විශේෂයෙන්ම වැදගත්ම දේ අද අපේ රටේ ජනවරමක් නැති පාලකෙක් ඉන්නේ. ජනතාව පත් කරගත්තේ නැති බලෙන් පුතේ වාඩි වෙච්ච ව්‍යවස්ථාවට මුවා වෙලා. ව්‍යවස්ථාවේ වගන්ති වලට මුවා වෙලා පුතේ වාඩි වෙච්ච රජෙක් ඉන්නේ. බස්සන්න ඕනද නැද්ද පුතේ ඉන්නේ? මං අහන්නේ කායිමත් නෙමෙයි. මෙතන ඉන්න පොහොට්ටුවට කතර ගහපු රනිල්ට විරුද්ධව රනිල් මහ බැංකුව කැඩුව බව අපි ඔප්පු කරාට පස්සේ ඒකට විරුද්ධව පොහොට්ටුවට ඡන්දය දුන්න අම්මා තාත්තගෙන් අපි අහන්නේ බස්සන්න ඕන නැද්ද රනිල්ව පුටුවෙන් පල්ලෙහාට? බස්සන්න ඕන, බස්සන්න ඕන. රනිල් පුටුවේ නැග්ගපු කට්ටියත් එක්කම බස්සන්න ඕන. රනිල්ට ඔටුන්න දාපු කට්ටියත් එක්කම බස්සන්න ඕන. මොකද 2019 මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂට රට බාර දුන්නේ රනිල්ව පුටුවේ වාඩි කරවන්න නෙමෙයි. රනිල්ව පුටුවේ වාඩි කරවන්න නෙමෙයි. රනිල් බස්සන්න පාලනේ 2015 ඉඳලා 2019 වෙනකන් පැවතිච්ච පාලනෙන් රනිල්ව බස්සන්න තමයි පොට්ටුවට කතර ගහ බිනුසු ඡන්දෙ දුන්නේ. රනිල් පුටුවේ වාඩි වුණේ කොහොමද? රාජපක්ෂලගේ ආරක්ෂාවට. රාජපක්ෂලගේ හොරගන්ටික ආරක්ෂා කරන්නේ.
වෙන මොකටවත් නෙමෙයි. රාජපක්ෂලගේ හොරකම් ටික ආරක්ෂා කරන්න රනිල් කැප වුණා, අප වුණා. ඒ නිසා රනිලුත් ගොඩ ගියා. මොකද රනිලුත් හොරෙක් රාජපක්ෂලගේ හොරකම් ආරක්ෂා කළා. අපි හැමදාම ඔයගොල්ලන්ට කියලා තියෙන දේ තමයි හොරෙක් කවදාකවත් හොරකම් හොයන්නේ නැහැ. හොරකම් වලට නඩු දාන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ වෙනුවට හොරෙක් කරන්නේ හොරකම් ආරක්ෂා කරන එක කියලා. කිව්වේ නැද්ද අපි? රනිල් ඒක කරේ නැද්ද? රනිල් ඒක කරන්නේ. රාජපක්ෂලා ඒක කරේ නැද්ද? රාජපක්ෂලා ඒක කරේ. ආය අහන්න දෙයක් නැහැ කිහින්ද. ඒක ඉද අද මේ දෙකම එක කඳවුරක කියලා හොඳටම ඔප්පු වෙලා තියෙනවා. අද මේ දෙකම එකම කඳවුරේ කියලා හොඳටම ඔප්පු වෙලා තියෙනවා. ඒක නිසා තමයි ඒ කඳවුර අතහැරලා ඒ කඳවුරට ආයිබන් කියලා ඒ කඳවුරට ඡන්ද හදාපු බොහෝ දෙනා අද ජාතික ජන බලවේගයත් එක්ක මාලිමාවත් එක්ක ජයග්‍රහණයත් එක්ක එකතු වෙලා ඉන්නේ. අපි වය නැතුව කියලා අපි හරි අවංකව කියනවා. අපේ අපේක්ෂක කණ්ඩායම් වල බහුතරයක් ඉන්නේ පොදු ජන පෙරමුණට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, වමේ පක්ෂවලට, එක්සත් ජාතික පක්ෂයට ඡන්ද හදාපු මිනිස්සු. එකතු වෙලා වැඩ කරපු මිනිස්සු. අත අපි කියන අයියේ ඒගොල්ලෝ නැතුව අපිට මේ රට හදන්න බෑ. ඒ අවංක මිනිස්සු අපිට එකතු කරගන්න ඕන. මෙතන ඉන්න බහුතරයක් දෙනා හැමයි. ඒක බොරුවක් නෙමෙයි. පහුගිය ජනාධිපතිවරණදී, මහමැතිවරණදී රාජපක්ෂලා නැවත වතාවක් මේ රට හදාවි කියලා එවුන්ට අනුකම්පා කරපු මිනිස්සු මෙතන ඉන්නේ. එවුන්ගෙන් ජයග්‍රහණයක් මේ රට බලාපොරොත්තු වෙච්ච මිනිස්සු මෙතන ඉන්නේ. සාමාන්‍ය ජනතාව අපි එදා කියද්දි නායක සලකා බලන්නේ පස්සේ කියලා. රාජපක්ෂලාට ඡන්දෙ දුන්නා ඒ අවංක ප්‍රාර්ථනාවකට, හොරු අල්ලයි කියලා බලාපොරොත්තුවකට, මෙරට හදයි කියලා බලාපොරොත්තුවකට, එක රටක එක නීතියක් ක්‍රියාත්මක කරයි කියලා බලාපොරොත්තුවකට. හැබැයි ඒ ජනවරමට මොකද කරේ? පයින් ගැහුවා. ඒ ජනවරමට සම්පූර්ණ පයින් ගැහුවා. ඒ ජනවරම ප්‍රතික්ෂේප කළා. නැවත පරණ පුරුදු සෙල්ලම් පටන් ගත්තා. ගෝඨාභය රාජපක්ෂ සාටකේ දාන්න නැතුව නේද අත්කොට ෂර්ට් එක ඇඳලා ගම සමග පිළිසඳරකට එනකොට ගමේ මිනිස්සු කල්පනා කළා ඇමරිකාවෙන් ආපු මිනිහින්ද ඇමරිකන් ක්‍රමයට වක්වත් රට හදයි කියලා. ඇමරිකන් ක්‍රමේ බලන් යනකොට මේ ක්‍රමයට වඩා හපක් නේද? ඒකෙන් කෑවා. ඒකෙන්ද ආන් ඒක ප්‍රතික්ෂේප කරන කාලේ දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. ඒක මේ වෙලාවේ නෙමෙයි 2022 දී පළවෙනියෙන් ප්‍රතික්ෂේප කළේ කවුද? රාජපක්ෂලාගේ පාලනේ පළවෙනියෙන් ප්‍රතික්ෂේප කළේ මේ රටේ ගොවි ජනතාව, මේ නෙටොල් පිටියේ ඉන්න ආදරණීය ගොවි අම්මලා තාත්තලා. පාරට බහැලා තමයි ඒ අරගලය කළේ. අපිට මතකයි පාරට බහැලා ගොවි ජනතාවේ අරගලය කරා. ගුරුවරු ගුරුවැටු පරගලේදී පාරට බහැලා අරගලය කරා. අපේ තරුණ පරම්පරාවේ අරගලය කළා. ඒක ප්‍රතිඵලය තමයි ගෝඨාභය රාජපක්ෂටයි එයාගේ නඩේටයි බහැලා යන්න සිද්ධ වුණා. ලංකාවෙන් බැරුව මාලදිවයින්ට ගිහිලා, මාලදිවයිනෙන් බැරුව සිංගප්පූරට ගිහිලා හැංගුණේ. රජවරු පුටුවේ වාඩි කරන්නත් පුළුවන්, රජවරු පුටුවෙන් බස්සලන්නත් පුළුවන් කියලා මෙරට ජනතාව ඔප්පු කළා. නැද්ද? මෙරට ජනතාව ඔප්පු කළා. ඒ ජන අරගලයේ ප්‍රතිඵලයක් හැටියට, ඒ ජන අරගලයේ තව තීරණාත්මක මොහොතක් හැටියට, ඒ ජන අරගලයේම එක අධිආරක් හැටියට, එක අවස්ථාවක් හැටියට තමයි දැන් මේ මැතිවරණ ඇවිල්ලා තියෙන්නේ. අපි සලකන්නේ ඒක මෙහෙම තමයි. දැන් සමහරු කියනවනේ ඇයි මේ ජාතික නායකයෝ මේ මැතිවරණයට ඇවිල්ලා නගර සභාවට ඡන්දෙ ඉල්ලන්නේ කියලා. ඒක අපේ වැඩක්. ඒක අපේ වැඩක්. කවුරුත් ඒකට කලබල වෙන්න එපා. නේද? දැන් හරි ප්‍රශ්නේ. දැන් මට කියන සුදුසුකම් වැඩිලු මෙහාට. දැන් වෙනද කියන්නේ අඩුයි කියලා. ඕගොල්ලෝගේ කට්ටිය කවුද අහනෝ මේක පාලනය කරන්න ඉන්නේ? බාර දුන්නොත් කරන්න කට්ටිය ඉන්නවද අහනෝ? කවුරුත් නෑ නේද අහනෝ? දැන් කියන්නේ එහෙම නෙමෙයි. දැන් කියන්නේ ඇයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කෙනා නගර සභාවට ඇවිල්ලා? දැන් සුදුසුකම් වැඩිලු නේද? ඒක හරියට සමහර ඉන්ටර්වල් වලට ගියාම කොල්ලෝ යනවනේ රස්සාවක් නැති ගමන මොකක් කර රස්සාවකට යනවා කියන්නේ. අපි දැන් එහෙම නෙමෙයි නේද? රස්සාවට ගියාම කියනවා මේ මෙච්චර සුදුසුකම් තියාගෙන ඇයි ඔයා මේ රස්සාවට ඉන්නේ? දැන් මේ අහන්නේ කවුද? ජනතාව නෙමෙයි. ජනතාව කැමති අර පැත්තේ කට්ටිය. ඒගොල්ලෝ මාර අමාරුව. ඒගොල්ලෝ මාර අමාරුව. ඒගොල්ලෝ අපි එනියන් නොමිලේ පාර්ලිමේන්තුවේ යවන්න හදන නගර සභාවට එන්න එපාලු. නේද? අපට තනතුරු වරප්‍රසාදයක් නෙමෙයි. හොඳට මතක තියාගන්න. මේ ආදරණීය අම්මලා තාත්තලා ඒක දන්නවා. අපට තනතුරු මල් මාල නැහැ. අපට උතුම් නැහැ. අපට වරප්‍රසාද නෙමෙයි. අපට හැම තනතුරක්ම තියෙන්නේ වගකීමක් හැටියට. වගකීම අපි දරන්නේ මේ රටේ ජනතාව ජයග්‍රහණය කරවීමට. සහතික ලෙස කියනවා, සහතික කළා කියනවා,
ada me netol pergi dikhiwa ke amatak dia agan api me rata janatav jagdhane karavan mamai me hama waga kima akma daran neikata hama waga kima akma daran neikata dena maga katne apat dan tawatya gyo dan me viru atila uluwa gale hepunama manyang kelino ane ne darihim kima nati ane ne api samar pisu kelino hadu dekka magino uluwa gale hepila di gila ane ewa ki viru atila kekewa kiyo na nari dan kira dan me ogolun te mega dunut hadan ne kohumu te kira hadan ne salina ini te madde ma andua ari api dan naik madde ma andua rata ma bangkolot kalatin ai hadan ne bae madde ma andua hadan ne kalyano apa te ikap api dan no haragana te mai hadan ne weni pala weni te makadde hontana mata kati agan ne tanggal le prade sabawi adai ma andua ngena adai ma kene mei tien ne tanggal le prade sabawi adai ma me game minisu Netol piti eminisu, meyadar ni ammala taatel upadar adaim, pradhana adaim, wari panam badde kewanu janata, vyapari kewanu khada kuliya, khada badde kewanu, pola badde kewanu, badu kewanu janata, hontana matak diaga, naan duwa nemi, koti pahalawa ka adaim aku budawanu, aurudakite, me tanggal padi sabawi, eke tieno khada kuli, pola badu, wari panam badu, yewi tarak nemi, dadaga astutiya. Helmet tak ada agan yang netuagi lahuna polisi yang dada kole liana gas tu yang kotak kian negara tu. Pradesa bawa dana usahabi nadu giat pasai nadu warda karya kunam gas tu agiano nadu gas tu usahabi gas tu yang ne kotak pradesa bawa. Mudra gas tu yang ne pradesa bawa. Uppul liapanji gas tu yang ne pradesa bawa. Vidireka agan negiam vidireka anumat keram gudna gila gida maka. Building ne kahadan anu mata keram plan ne kah gas tu yang ne pradesh sabawat, eva andu ini ne wad, madde ma andu ini ne wani me, pradesh sabawat ka onnang ye nitya anu kul aniwaring lebi ne wad, ita mata ro pradesh sabawat yojana sammata kalla, ona hatiya dadam nirmana ne keran pulwa, janatawe kemat tatek, janatawe ro seve aksa pela, ye seve dadam aku budan pulwa. Eh kiau tiap ni pradesa bawa. Ugal dana ada pradesa bawa, sabab pati lebih terai, negara adi pati lebih terai, cekke kerasan kahana puluang, parlimen tu mandiri adbe, amatila adbe, jana adi pati lewa cekke kerasan kahana be, pradesa bawa, sabab pati le puluang, pradesa bawa balap desa tulah, mule parlimen balai, pradana, adikari balai tiap ni, pradana balai tiap ni pradesa bawa, sabab pati le. Eka tama yat. Parlimen tuara wakilnya, amatian sih lekam amatir mengutkan, be, hebat pradesh sabah wakilnya keli masabah pati wakilnya mana, pradana ganandi menildaria, udik tegaknya pradana wakil utara karya, warda keranam pradana cuitnya, wandi kerana ne pahut jeli ke sabah pati, ekian makad, etalam mule balik aktiyan, ekane footbike segalanya ne kena helikopter dekpayan. Eka ni, e balai dia ni tak tamai. Eka mahajana tahu ni jodoh anda. Adu taranya mahajana tahu dari lakiannya ada. Pradesh sabah sabah pati kene. Kau ruhari menne macchara mule balai ak maratiya no. Koti pahalwa kada ay matiya no. Eka giat urut biar langkarai mehmai kena. Ihi mati anda. Dan net naya minister. Dan me apa tamada kah kah inna tuwa. Oya sabah pati tu malla. Oya inna katia ay lakiannya ne pai. Me gamula koti pahalwa kada ay mengkarpo munadik. Yang ada apa? Apa yang ada kai? Ekit api tam pahadiri kena pelan ini deh. Api Lankawa, Vedima, Pramana, Pradesh Sabha, Nagar Sabha, Mahanagar Sabha, me metiwar nanti jagrahane kerana bagaima? Hama sabha wakma, hama rupiah wakma, me rata janata wata, waga kiena palnya khadana, waga vima, mulim makaran api. Ekit api adya ki mukum pahwi cikarro. Obe gametnya na pradesh sabha, Lanka, Honam pradesh sabha buat patkaran. Api atikarana sanskrutiya. Ega metnya na sampat pavicikarla. Ega metnya taruna yang dihakia pavicikarla. Nami na takchane pavicikarla. Dhanu pavicikarla. Hama gamakma sangmardane karna selasma kapikriyatma karna. Ega ratatne ka badde karna. Ega hinda me metiwarne api kemetne ngap metiwarne. Janata kemetne niragat metiwarne. Me metiwarne visheshatte damai. Gama hadala penan
රට හදන්න කලින් අපට අවස්ථාව ලැබෙන මැතිවරණ බවට මේක පත් වෙලා තියෙනවා. හුඟක් අය ඔක් කියන්නේ හඳුනේ. ඕගොල්ලෝ කයිවාරුව විතරයි කරලා පෙන්නන්න කියලා. අපි කරලා පෙන්නනවා. ඒ අවස්ථාව මේ ලැබිලා තියෙනවා. අපි කරලා පෙන්නුවා. දැන් සමහරු අහනවා මෙන්න මෙහෙම කතාවක්. ඒක ඉතින් මේ නෙට්වල් පිටියේ අම්මලා තාත්තලාට නම් ඉච්චර කියන්න දෙයක් නෙමෙයි. නමුත් රටේ කතාවක් තියෙන නිසා. කොහොත් තිස්සමහරාමේ දුන්න හදලා පෙන්නුවද කියලා අහනවනේ. එහෙම අහනවනේ. තිස්සමහරාමේ ඕගොල්ලන්ට දුන්න හදලා පෙන්නුවද කියලා. අපිට තිස්සමහරාමේ ලැබුණේ 2001. 2001. එතකොට අපි 2001 වෙනකොට ලොකු අද්දකින් ගොඩක් තිබුණේ නැහැ. මේ පරිපාලනය ගැන, පාලනය ගැන මොකද අපි 1994 අපේ ගලප්පති සහෝදරය විතරයි පාර්ලිමේන්තුව හිටියේ. 2006 වෙනකොට අපි 10 දෙනයි හිටියේ. 2001 පළවෙනි මැතිවරණයෙන් පළාත් පාලන මැතිවරණය අපි තරඟ කරපු පාදේ සභාව හම්බුණා තිස්සමහරාමේ. අපේ ජයසිරි සහෝදරයා සභාපති වුණා. ඒ පාදේ සභාව දෙවෙනි වතාවටත් අපල හම්බුණා 2007. 2007. එතන පළවෙනි වතාවේ ඉඳලා දෙවෙනි වතාව වෙනකොට අපි මේ ප්‍රාදේශීය සභාව ලංකාවේ හොඳම පානීය ජලය ලබා දෙන ප්‍රාදේශීය සභාව බවට පත් කළා. සම්මාන ගත්තා ඔය ආණ්ඩුව වලින්ම. සම්මාන ලැබුණා ඔය ආණ්ඩුව වලින්ම. හොඳම ප්‍රාදේශීය සභාව හැටියට. ඒ වගේම අපි මේ ප්‍රාදේශීය සභාව ඇතුලේ වැඩ පිළිවෙල ගණනාවක් ක්‍රියාත්මක කළා. පෙරපාසල් ව්‍යාපෘති ආරම්භ කළා. ලංකාවේම අපේ සහෝදරයෝ ඇවිල්ලා ශ්‍රම දාන වලින් වැඩ කරා. විශේෂ ව්‍යාපෘති ආරම්භ කළා. අදිස්ථානයේ පුරවරය හැටියට තිස්සමහරාමේ ගොඩ නැගුවා. පිරිසිදු නගරයක් නිර්මාණය කළා. කුණු ටික ඉවත් කළා. පොළබද්ද වෙනස් කළා. ඒවා ඉවත් කළා. ගොවි ජනතාවට පොළට ඇවිල්ලා පන්නේගම පොළට වීරවිලා පොළට ඇවිල්ලා වෙළඳාම් කරන්න පුළුවන් සංස්කෘතියක් හැදුවා. හොඳ වැඩ පිළිලක් ක්‍රියාත්මක කළා. ඒකේ කිසි වැරද්දක් තිබුණේ නැහැ. අදට කිසි කෙනෙකුට තිස්සමහරාම ප්‍රාදේශීය සභාවේ පාලනය කරන ඇඟිල්ලක් දික් කරන්න විදියක් නැහැ. එක වචනයක් වැරදි කියලා කියන්න විදියක් නැහැ. අඩු අද්දකීම අපට තිබුණාට වැඩි වැඩ කොටසක් කළා. හොඳ ප්‍රාදේශීය සභාවක් හැදුවා. මට මතකයි ඔය කුණු කතා, කුණු කළමනාකරණය කරන, ප්‍රතිචක්‍රීකරණය කරන කතා දන්නේ නැති කාලේ, කවුරුත් දන්නේ නැති කාලේ තිස්සමහරාමේ උත්තකන්දර කියන ගමේ කසල ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියක් ආරම්භ කළා. ආරම්භ කළා ඉතා පුංචි ගානකට. මට ගැතියද ඉතා පොඩි ගානකට ගොවි ජනතාවට පෝර ටික දුන්නා. කොම්පෝස්ට් පෝර හදලා දුන්නා. කුණු ටික පෝර බවට පත් කළා. තාක්ෂණය අපි දන්නේ නැති කාලේ 2001 ඉඳලා ආරම්භ කළේ. හැබැයි පෙරදුනේ කොහොමද? පෙරදුනේ ඒක හින්දා නෙමෙයි. තිස්සමහරාම පාලනය වරදක් හින්දා නෙමෙයි. ජයසිරි සහෝදරයගේ වරදක් හින්දා නෙමෙයි. පෙරදුනේ 2010 මොකක්ද ආවේ? යුද්ධය ඉවර වුණා. මේ මාසේ 2010 යුද්ධය ඉවර වෙලා මුලින්ම තිබ්බ ඡන්දෙ මොකද්ද? 2011 තිබුණේ මේ පළාත් පාලන මැතිවරණ මේ වගේ. ආන් එතකොට ජනතාව රාජපක්ෂලාට කලගුණ සැලකුවා. මහින්ද රාජපක්ෂර කලගුණ සැලකුවා. යුද්ධය ඉවර කරපු නිසා ඡන්දෙ දුන්නා. ඒක තමයි වුනේ. ඒ ඡන්දෙදි ජනතාව කල්පනා කරේ නැහැ ඒ වෙලාවේ තිස්සමහරාමේ ප්‍රාදේශ සභාවද මොකද්ද තියෙන්නේ කියලා. ඡන්දෙ දුන්නේ රාජපක්ෂට. විශේෂයෙන් මහින්ද මහත්තයා හම්බන්තොට නිසා. හම්බන්තොට මිනිස්සයා යුද්ධය ඉවර කරා කියලා විශ්වාස කරලා ඡන්දෙ දුන්නා. ඔච්චරයි වුනේ. මොකද ඒගොල්ලෝ ඇවිල්ලා ඉල්ලුවෙත් ඒක. ඒගොල්ලෝ ඇවිල්ලා ඉල්ලුවේ ඡන්දෙ ඉල්ලුවේ යුද්ධ කරපු නිසා. ඒක නිසා අපරාධ වුණා. දැන් එහෙම නෙමෙයි. දැන් මේ දුෂ්ට දූෂිත පාලනේ අවුරුදු ගානක් මාරු කරලා, වාර ගානක් මාරු කරලා මේ රටේ ජනතාව දැන් දන්නවා රත්තරන් දෙනවයි කිව්වත් ඡන්දෙ දෙන්නේ නැහැ පරද්දනවා කියන විශ්වාසෙන් දැන් ඉන්නේ. දැන් ඉන්නේ දේශි දේශියාතික රත්තරන් මල්ල ගෙනල් දෙනවයි කිව්වත් දෙන්නේ නැහැ. දෙනවද කියන්නකෝ? නාමල් ඇවිල්ලා කිව්වොත් එම දේශියාතික රත්තරන් මල්ල මගේ අතේ තියෙනවා නෙටෝල් පිටියේ අම්මා තාත්තට බෙදනවා කියලා දුන්නා ඡන්දෙ දෙනවද? දෙන්නේ නැහැ. ඒක ඇත්ත තත්ත්වේ. මොකද අද මේක ජනතාවගේ අරගලයේ කොටසක්. මේක ජනතාව ආණ්ඩුව පරද්දන්න සැදී පැහැදී ඉන්නවා එකට තියලා පරද්දන්න. හොඳ වෙලාවට ඒගොල්ලෝ එකට එකතු වෙලා ඉන්නවා. නැත්නම් මේක එකට තියාගන්න බෑනේ. නේද? එහෙට මෙහෙට පැනලා හිටියනම් එකට තියාගන්න බෑනේ. දැන් එකට එකතු වෙලා ඉන්නවා. ඒකින්ද අමුතුවෙන් ආ එකතු කරන දෙයක් නැහැ. ඒගොල්ලෝ එකට එකතු වෙලා ඉන්නවා. රනිල්ට මාළේ දානකොට, රනිල්ට ඔටුන්න බාර දෙනකොට රාජපක්ෂලා කල්පනා කරේ නැහැ එකට එකතු වෙනවා කියලා. හැබැයි මේ වගේ අලකලංචියක් විශ්වාස කළේ නැහැ. ඉක්මනට ඡන්දෙකට යන්න වෙයි කියලා. දැන් ඒකින්ද ජනතාව ඉස්සරහට එන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් පොරටෝක් දිදී ලයිට් බිල වැඩි කරා, පොරටෝක් දිදී තෙල් මිල වැඩි කරා, ගෑස් ටික නැති කරා, හොරකම් කළා. දැන් වරෙල්ලකෝ ඡන්දෙට. නේද? තාම කෑ ගහන හාදෝ ඉන්න කාංචන කළුවරසේකර වගේ. එයා කළුවරසේකර. එනේ විජේසේකර කරුවරසේකර වෙලා. මිනිහා කරුවලේ ජනතාව කරුවලේ තියන්න පොරටෝක් දෙනවා. එහෙම කට්ටිය ඉන්නවා තාමත් එක්කෙනෙක් දෙන්නේ.
කෑ ගහන කට්ටිය ඉන්න ජොන්ස්ටන් වගේ කට්ටිය පරාජිත වෙලත් පෙරදුන්නේ නැහැ වගේ ඉන්න මාර ධෛර්යයක් ඒකත් ඒකත් ඒක ගටක් තියෙන ඕන එකක් පලේසි නැහැ නේද එහෙම ආදියෝ ඉන්නව අර රෝහිත අබේගුණ වර්ධනලා වගේ හොඳටම සුළුදිය පහ වෙලා ඉන්නේ නෑ නියන් විස්කි ගහලා වගේ ඉන්නවා එහෙම කට්ටිය ඉන්නවා ඉතින් අපිට ඒක අදාළ නැහැ අපි මේ රටේ ජනතාවත් එක්ක දේශපාලනය කරන්නේ අපි ඔබට එක දෙයක් කියන්නම් මේ හැම සභාවක්ම අපි හදන්න ඕන මෙතන ඉන්න හැම දෙනාම ඒකට අද්දකීම් තියන අය පළපුරුද්දක් තියන අය දැනුමක් තියන අය හැබැයි අපිට විතරක් මේක තනියෙන් කරන්න බෑ හොඳට මතක තියාගන්න මේ රටේ දේශපාලන සංස්කෘතිය දැන් වෙනස් වෙලා තියෙනවා වෙනස් කරලා තියෙනවා ඒ වෙනස් කරේ මේ රටේ ජනතාව මේ අරගලයේ ප්‍රතිඵලයක් හැටියට අද පාරේ බලන්නකෝ හොරගම් කරන්න නැති ඇමතිවරු පේන්නේ නැහනේ ඒ කියන්නේ හොරගම් කරන්න අකමැති හින්දා නෙමෙයි හොරගම් කරලා ගමට එන්න බයයි එක මුටි ගන්න වෙනෝනේ නේ එක දෙක තමයි හොරගම් ගන්නවා සල්ලි නැහැ ඒ තරමට හොරගම් කරලා ඉවර කරලා තියෙන්නේ ඇත්තට දැන් හොරගම් ගන්න දෙයක් නැහනේ ඒකේ හින්දා හොරගම් කරන්න ඇත්තෙත් නැහැ හොරගම් කරලා එන්නත් බෑ ඒක තමයි හේතුව දැන් රතමේනියාව නැතුව නෙමෙයි රතමේනියාව තියෙනවා හැබැයි බයෙන් තමයි යන්නේ මුටි ගන්න වෙනවයි කියලා ජනතාව ඒක ඔප්පු කරලා තියෙනවා අරගලේ ප්‍රතිඵලයක් අරගලේ සම්පූර්ණ ජයග්‍රහණය නොකරට ඒකම ඇති දැන් මාන ඇමතිවරුන්ට පාර බැහැල යන්න බැරික තත්ත්වයක් හැදුවනේ ප්‍රධාන රණතුංග කිව්වනේ පාර්ලිමේන්තුවේදී චන්දයාවට මල කෙලියක් වෙලා තියෙන අපේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ගා චන්දෙට යන්න විදියක් නැහැ කියලා නේද අරද ඒකින්ද බයයි ඒක ලොකු දෙයක් අපිට එහෙම බයක් නැහැ අපිට ඕගොල්ලෝ අතර එන්න පුළුවන් කතා බහ කරන්න පුළුවන් අපේ අඩුපාඩුවක් තියෙනවා අපිට කියන්න පුළුවන් ඕගොල්ලන්ට අපිට බලින්න හරි පුළුවන් ප්‍රශ්නයක් නැහැ අපිට ප්‍රශ්නයක් නැහැ අපිට හොරාට හොරා කියන්න පුළුවන් බය නැතුව ඇංගිලි විකාන්න පුළුවන් විතරක් නෙමෙයි අපි ඕගොල්ලෝ සාතික කරලා කියනවා මේ හැම පළාත් පාලන ආයතනයකම ගිණුම් කටයුතු විනය කටයුතු පරිපාලන කටයුතු විධිමත් කරලා හැම බදු මුදලකටම හැම රුපියලකටම වගවීමක් කියන පාලනයක් අපි හදනවා කාගින්වත් පලි ගන්න ඕනේ නැහැ. කාගින්වත් පලි ගන්න ඕනේ නැහැ. මේ සමහර ප්‍රාදේශ සභා වල ඉන්න නිලධාරීන් සේවකයෝ බය කරලා තියෙනවා. දැන් මාලිමාව ආවන් පස්සේ උඹලට ඔය කරගෙන යන විදිහට කරගෙන යන්න බෑ කියලා. නෑ අප්‍රශ්යක් නෑ. හැබැයි අපි එක දෙයක් කියනවා. අපි හදන වැඩපිළිලක් තියෙනවා. අපි හදන සලස්මක් තියෙනවා. පළවෙනි ආදර්ශය අපෙන් දෙනවා. පළවෙනි ආදර්ශය මොකද්ද? මහ ජනතාවට නැති තඹ සතයකවත් වරප්‍රසාද කිසිවක් මන්ත්‍රීවරුන්ට සභාපතිලාට නගරාධිපතිලාට පාර්ලිමේන්තු ඇමතිලාට මන්ත්‍රීවරුන්ට කාටවත් නැහැ. නීතියම අහෝසි කරා. නීතියම අහෝසි කරා. මොකද කියන්නේ? හොඳයිනේ. ජනතාවට දැන් ඕගොල්ලෝ මෙතනට ආවේ නැහැනේ පොලිසියෙන් ඉස්සරහින් පිටිපස්සෙන් ගාඩ් එක දාගෙන. කවුරුත් ආවේ නැහැ එහෙම නේද? මම ආවෙත් නැහැ. එහෙනම් හොඳයිනේ. අපි ජනාධිපති වුණත් එහෙම තමයි. ඇමති වුණත් එහෙම තමයි. මොකද ජනතාවට නැති ආරක්ෂාව අපිට වැඩක් නැහැ නේද මෙතන ඉන්න කාටවත් ගෙදරට අමතරව නිලනි මාස තියනවද නැහැ නේ ගයක් තියන එක ඒකෙත් වහල තෙමෙනවා එක්ක කපරාරුව ගහගෙන තියෙන බිත්ති බෙද ගන්න විදියක් නැහැ බාගෙට බඳලා තියෙන එහෙමනේ තියෙන්නේ එහෙනම් අපටත් ඕනේ නැහැ මෙතන ඉන්න කාටවත් විශ්‍රාමයක් නැහනේ ගොවි විශ්‍රාමයක් කපලා ඇත්තේ නේද ඒකින්ද එහෙනම් മന്ത്രിලා ඕනෙත් නැහැ අමතිලාට ඕනෙත් නැහැ ජනාධිපතිලා ඕනෙත් නැහැ මෙතන ඉන්න කාගෙවක්වත් භාර්යාව බලා ගන්න නැහනේ ආණ්ඩුවේ සල්ලි වලින් බලා ගන්නවද නැහනේ නේද මෙතන ඉන්න කාගෙවත් භාර්යාව බලා ගන්න නැහනේ ආණ්ඩුවේ සල්ලි වලින් නේද එහෙනම් සජිත් මහත්තයාගේ භාර්යාවයි අම්මවයි බලා ගන්න ඕනක් නැහැ අපේ කාගෙවත් බලා ගන්න ඕනක් නැහැ ඒකින්ද ඒ සියල්ල අහෝසි හොඳයිනේ නේද ඇයි ඇයි එහෙම මම කියන්නේ මේ මන්ත්‍රීකම් ඇමතිකම් ජනාධිපතිකම් කියන්නේ වගකීමක් විතරයි මේක රස්සාවක් නෙමෙයි මේක ව්‍යාපාරයක් නෙමෙයි බිස්නස් එකක් නෙමෙයි මේ රටේ ජනතාවත් භාගයක් වැඩිකාරයෝ මේකට මොකද ඡන්දෙ දීලා මෙවුන්ව පත් කරනවා උඹලා ඕන මගුලක් කරගන්නilla කියලා ආයි හොයන්නේ දෙරණා එහෙම නැහැ අපි ඇවිල්ලා ඉන්නේ ඒකට අපි ඇවිල්ලා ඉන්නේ මොකටද මේ ඇමතිකම් මන්ත්‍රීකම් ජනාධිපතිකම් බඩ රස්සාව කරගෙන ව්‍යාපාර කරගෙන හම්බ කරගපු එවුන්ගේ රස්සාවල් නැති කරලා මහා ජන සේවයක් බවට නැවත මේවා පත් කරන්න නැවත මේවා පත් කරන්න නම් හරි ආඩම්බරයි මේක කියන්න ලැබෙන එක නිහාල් ගලප්පති සහෝදරය ඉන්න වේදිකාව නිහාල් ගලප්පති සහෝදරය ඉන්න වේදිකාව මම මේ කියන්න හරි ආඩම්බරයි මොකද අපේ කාලේ අපේ ජීවිත කාලේ ඒ අත්දැකීම
අපට කියා දුන්නු අපේ වීරයා තමයි නිහාල් ගලප්පති සහෝදරයා. මට හරි ආඩම්බරයි. මේ ඉන්නේ අපේ වීරයා එක කියා දුන්නු. මම අද කියන අපි පාර්ලිමේන්තුවට යනකොට 2000 මම පාර්ලිමේන්තුවට ගියේ මුලින්ම නිහාල් ගලප්පති සහෝදරයා තමයි එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අපට හිටපු. අපි ඉතින් අර මහ කිකිලිගේ පස්සේ යන පැටවු ටික වගේ. ඔව්. නිහාල් ගලප්පති සහෝදරයා පස්සෙමයි යන්නේ. යන්න තැනක් දන්නේ නැහැනේ. හිටපු ගමන් ඔහෝ ගිහිල්ලා යනවා ගලප්පති සහෝදරයා ටොයිලට් එකට. අපි ඉන්න ටොයිලට් එකේ දොර ළඟට වෙලා. ඕංගද ගලප්පති සහෝදරයා එළියට එනකන්. ඊට පස්සේ කැන්ටින් එකට යනවා අපි යනවා කැන්ටින් එකට. ගලප්පති සහෝදරයා කන වෙලාවට තමයි කන්නේ. බඩගිනි වුණත් කන්න යන්න දන්නේ නැහැ. එහෙම තිබුණා. එහෙම තමයි අපි ඉගෙන ගත්තේ. ඒ ආදර්ශය මහජන සේවය නිස්සද්ධර්ණාසෙන් මගමානවක වගකීමෙන් මහජනතාවට සේවය කිරීමේ උත්තුංග කාර්යභාරය අපි ඉෂ්ට කරේ එහෙමයි. එහෙමයි. අපි ආඩම්බර අපේ විජිත රණවීර සහෝදරයලා රාමනායක සහෝදරයලා ඒක ඉතිහාස පරම්පරාව කියා දුන්නු මිනිස්සු මේ හම්බන්තොට ගිරුවාපත්තුවෙන් මේ අපේ නිහා ගලප්පති සහෝදරයා අපේ වර්තමාන යුගයේ අපට ඒක කියා දුන්නු මිනිස්සු දැන් මේ ප්‍රාදේශ සභා මැතිවරණයෙන් පස්සේ මාර්තු 10 වෙනිදෙන් පස්සේ ඒ යුතුයකම ඒ සංස්කෘතිය ඒ ජීවිතය අපි මුළු රට පුරාම උතුරු නැගෙනහිර ඇතුළුව හැම තැනම බෝ කරනවා හැම තැනම බෝ කරනවා හැම තැනම බෝ කරනවා නරකද එපාද කියන්නකෝ ඈ හොඳයි අන්න ඒක කරන්න ඕන එතකොට අපිට ඕගොල්ලෝ කවුද ආ මන්ත්‍රීවරයා සහෝදරයා මිත්‍රයා ගමේ අයියා ඇත්තටම සහෝදරයා ඇත්තටම මිත්‍රයා වරෙන් මචං කියලා කියන්න පුළුවන් මන්ත්‍රීවරු නේ මේක කරපන් කියන්න පුළුවන් ප්‍රාදේශ සභාව නිකන් බය වෙන තැනක් නෙමෙයි ස්කෝඩ් එක දාලා ගාඩ් එක දාපු තැනක් නෙමෙයි සභාපතිතුමාගේ පුටුවේ ඕනනම් පොඩි එකකටත් ඇවිල්ලා වාඩි වෙන්න පුළුවන් නේද මාමේ කියලා කතා කරන්න පුළුවන් ගමේ අඩුපාඩුව කියා දෙන්න පුළුවන් නෙටෝල් පිටිය අපේ ගුණරත්න සහෝදරයාට මචං මේක කරලා දීපන් කියලා කියන්න පුළුවන් යෝජනාවක් කරලා ගේන්න පුළුවන් නරකද හොඳයි එතනට හදන්න ඕන මේක අපි කියන්නේ සලස්ම හදන්න ඕන එතකොට අපිට දැනෙනව මොකද්ද බදු ගෙවන්න නැති කෙනාට ගෙවන්න හිතෙනවා ගෙවන්න හිතනවා බලෙන් නෙමෙයි කැමැත්තෙන් කැමැත්තෙන් බදු ගෙවන්න හිතනවා මොකද ප්‍රතිඵලයක් තියෙනවා ප්‍රයෝජනයක් තියෙනවා එවැනි සභාවක් හදමු එවැනි රටක් හදමු සභා විතරක් නෙමෙයි අපි කියන්නේ අපි හදලා පෙන්වන්නම් හොඳනම් කෙටි කාලයක් ඇතුළත වැඩි කාලයක් යන කලින් මේ හොර නඩේ එළවලා දාලා එවැනි රටක් හදමු එවැනි රටක් හදමු අන්න ඒකට තමයි අපි ඔබලා ආරාධනා කරන්නේ ඒකට තව දවස් කීයක් තියෙන්නේ ඒකට හරියටම තව තියෙන්නේ සති 5යි සති 5යි මේ පෙබරවාරි මාසයේ අද දෙවනිදා 28 මේ මාසෙ ඉවරයි 9 වෙනිදා කියන්නේ ඡන්දේ 10 වෙනිදා ප්‍රතිඵලය බලන්න ඕන අපි අහන් ඉන්නවා අපි බලන් ඉන්නවා මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ප්‍රාදේශ සභාව මාලිමාව ඉහළින්ම ජයග්‍රහණය කරනවායි කියන පණිවිඩය ඔබ අපට දෙන බව අපි දන්නවා. ඒ සඳහා අපි මේ සති ගානේ චුට්ටක් නේද? ගොවිතැන් වැඩ ප්‍රමාද වෙයි, ගෙදර වැඩ ප්‍රමාද වෙයි, කටයුතු පොඩ්ඩක් පැත්තකට ගන්න වෙයි. හැබැයි ගම් පිටින් බහැලා කැන්වසින් යමු. එක ගෙදරට එක්කෙනා නෙමෙයි, රොත්ත පිටින් යමු. පොහොට්ටුවේ UMP කියලා බෙදන්නේ නැහැ. හැම ගෙදරටම යමු. මං විශේෂයෙන් ඉල්ලා හිටනවා. ඔය අනිත් පක්ෂවල අපේක්ෂක මහතුරුන්ගේ ගෙවල් වලට යන්න. අපේක්ෂක මහතුරුන්ගේ ගෙදරත් අනිවාර්යෙන්ම එක ඡන්දයක් හරි මාලිමාවේ හැංගිච්ච ඡන්ද තියෙනවා. හැංගිච්ච ඡන්ද තියෙනවා. හරිද? සභාපති මහත් ඒ අපේක්ෂක මහත්වයාට ඇහෙන්නේ නැති වෙන්න ළමයින්ගෙන් අහන්නකෝ. 18 කොල්ල කෙල්ලන්ගෙන් අහන්නකෝ තාත්තටද දෙන්නේ මාලිමාවටද දෙන්නේ කියලා. අහන්න බරද මං කියන්නේ? ඔය අපේක්ෂක මහතුරුන්ගේ ගෙවල් වල ඉන්න දරුවන්ගෙන් අහන්න හොරට අහන්න හෙමින්තරේ අහන්න පුතේ තාත්තටද මාලිමාවටද කියලා අනිවාර්යෙන් මාලිමාවට දෙන්න කියලා. ඒකින්ද අපේක්ෂකයගේ වෙනත් පක්ෂවල අපේක්ෂකකින් ගෙවල් වලත් මාලිමාවේ ඡන්ද තියෙනවා. ඒකින්ද බෙදන්න එපා. හැම ගෙදරකටම යමු. ගිහිල්ලා අපේ පණිවිඩය කියමු. අපේ අදහස කියමු. ඇහුම්කන් දෙමු. කතා කරමු. සාකච්ඡා කරමු. මේ රට දේශපාලන වශයෙන් වෙනස් කරන අලුත් ගමන අලුත් සංස්කෘතිය ඇති කරලා
ගමත් හදලා රටත් හදන ගමත් බේරගන රටත් බේරගන්න උත්තුංග කාර්ය වෙනුවෙන් නෙටෝල් පිටි ආදරණීය අම්මලා තාත්තලාට ශක්තිය ලැබෙන්න ඕන ධෛර්ය ලැබෙන්න ඕන වීරිය ලැබෙන්න ඕන ඒ සුබ පණිවිඩය රට දිනවන මාවත මාලිමාවේ මාවත ජයග්‍රහණය කරවන්න ඔබ හැම දිනාටම ශක්තිය ලැබේවා ධෛර්ය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම ඔබේ සමු ගන්නවා හැම දිනාටම ජය වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි Reporter Varanen Tora Apakshapati Vartakaranaya.